කුසල් රමා චිත්‍රපටිය අර්ජුන කමලලාත්ගේ නිර්මාණයක්. චිත්‍රපටයේ සාර්ථක අසාර්ථක භාවය මෙන්ම අනාගතය පිළිබඳවද අර්ජුන කමලනාත් සිනමා කලා සංග්‍රහය සමඟ ප්‍රකාශයක් කළා. මේ ඒ සාකච්ඡාවෙන් උපුටා ගන්නා ලද්දා. කුසල් සාර්ථක වුණාද? කුසල් ඇත්තටම සාර්ථකද අසාර්ථකද කියා කියන්න බැරි මට්ටකයි ඉන්නේ. බලාපොරොත්තු වුණ දේ නම් වුණේ නැහැ. කුසල් බජට් එකත් එක්ක බලද්දී නම් මම අනාත වෙලා නැහැ. චිත්‍රපටිය හරහා වෙන වෙනම ක්‍රියාමාර්ග ඔස්සේ මුදල් සොයාගත හැකි. නමුත් ඒක නොවේ වැඩේ. මට නුවර ගම්පහ බොරැල්ල නුගේගොඩ සහ කටුනායක සිනමාශාලා ලැබුණේ නැහැ. ඒ හොඳම සිනමාශාලා පහක්. කුසල් ආදායම අඩුවෙන් විශාල බලපෑමක් ඉන් සිදු වුණා කියන්න කටගාටුයි. චිත්‍රපටියේ සභාවේ සංස්ථාවේ තංගල්ල වෙනප්පුව හලාවත සිනමාශාලා තවම දුන්නේ නැහැ. මම චිත්‍රපටි හදන නිසාමද මන්දා ඒත් සිනමාවේ මාෆියාවේ ගෝඩ්ෆාදර් කියන චෝදනා කළ සුනිල්ටි ප්‍රනාන්දු මට උදව් කළා. හොඳයි හොඳයි කියන මහතුරු මට වලකපද්දි හැම කෙනෙක්ගේම දෝෂ දර්ශනයට ලක්වුණු සුනිල්ටි මට උදව් කළා. ඊඒපි මණ්ඩලෙත් වගකීම පැහැර හැරියා. මට දර්ශන වාර නොදෙන්න සිනමාකරුවන් රසක් ක්‍රියාත්මක වුණා. සැලසුම් සහගතව වටවෙලා කුසලට ගැහුවා. ඔබ කලකිරලාද ඉන්නේ? ඔව් කලකිරුණා. අප්‍රසන්න ගතිය වැඩි වුණා. කුසල් ආදායම අඩු වුණා කියලා මම වැටෙන්නේ නැහැ. අනික ළමා චිත්රපටයක් මේක. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම් හේරත් මහතා කියා තිබුණා මේ චිත්‍රපටය අනිවාර්යයෙන්ම ළමයින්ට පෙන්විය යුතුයි කියා. ඒත් සමහර දෙමව්පියෝ මේක වැළඳගත්තේ නැහැ. අපි ළමයින්ට නොමිලේ කුසල් පෙන්වන දවස්වල ළමයින්ට විතරක් ශාලාවට දාලා දෙමව්පියෝ එළියට වෙලා ඉන්නවා. ආර්ථික ප්‍රශ්න තියෙන අයත් හිටියා. ආර්ථික ප්‍රශ්න නැති අයට වෙලාවක් නැහැ. අද ළමයින්ගේ ළමා කාලයේ උදුරාගෙන තියෙන ටියුෂන් කාර්යයන් මේ ළමයින්ට දෙමව්පියන් එක්ක ගත කරන්න එක දවසක් හරි දෙන්න කියලා මම ටියුෂන් ගුරුවරුන්ගෙන් ඉල්ලනවා. උගතින් බිහි වේවි. ඒත් සෞන්දර්යාත්මක රසවින්දනයක් නැති උගතුන්ගෙන් වැඩක් තියෙනවද? මේ රටේ සංවේදී දරුවන් බිහි නොවේවි. වැඩිහිටියන් වැඩිහිටි නිවාසවලට වැඩ වැඩි වේවි. ඒ නිසා මමත් කල්පනා කරා සිනමාව අතහැරලා වැඩිහිටි නිවාසයක් දාගන්නවා කියලා. ඒක හොඳ බිස්නස් එකක්. ඒක තමයි කුසල් චිත්‍රපටයෙන් මා ලැබූ හොඳම අත්දැකීම. කුසල් අත්දැකීම් ඒ තරම් අමිහිරිද? ඇත්ත වශයෙන්ම අමිහිරි. මට රටේ අනාගතය ගැන මාර බයක් දැනුණා. මම සිකුරාදා හවස දර්ශනයේ වයස අවුරුදු 12න් 15 දරුවන්ට නොමිලේ පෙන්වුවේ. ඒත් ලංකාවෙම බල්ල තිබුණේ ළමයි 250යි. නොමිලේ පෙන්වලවත් දරුවන් කැඳවාගෙන ආවේ නැහැ. එක්කෝ සිංහල චිත්‍රපටි ගණන් ගන්නේ නැහැ, නැත්නම් අපිව ගණන් ගන්න නැහැ. තිස්ස මහරාමේ ළමයින් 40ක් බැලුවා. ඒත් අම්මල තාත්තල එළියේ. ඒ දමව්පයන්ට නොමිලේ පෙන්වුවේ නැති නිසා මේ ළමයින් 40 දෙනාගෙන් එක් මවකට පියකුට ප්‍රවේශපත්‍රයක් අරන් චිත්‍රපටයක් බලන්න බැරිද? එතන තියෙන්නේ කුහකත්වය. සමහර දෙමව්පියෝ පලාමිටිය විකුණ අය. එතනදි නම් මම දිනුම්. ඒත් සිකරට් අරක්කු වලට වියදම් කරන මුදලින් දරුවව තුරුළු කරන් චිත්‍රපටයක් බලන්න බැරිද? මින් මත්තට මගේ සල්ලි වෙන වෙන ව්‍යාපාරවලට ආයෝජනය කරනවා. චිත්‍රපට නම් කරන්නේ නැහැ. මොකටද මෙහෙම පාඩු විඳගෙන චිත්‍රපටි කරන්නේ? මේ අත්දැකීම සමග තමයි ඔබගේ ඊළඟ චිත්‍රපටිය එන්නේ. ඔව් ඒක මාර ප්‍රශ්නයක්. තියෙන ආර්ථික රටාව එක්ක මොන චිත්‍රපටිය දැම්මත් අමාරුයි. නෙලා, ප්‍රෝතිසා, පෝරිසාද්‍ය, මధుරචාරිකා, සේයා, කුසල් මේ පහන් කුසල් තමයි උඩින්ම ඉන්නේ. මගේ චිත්‍රපටයේ 85%ක්ම බලලා තියෙන්නේ ළමයි. ඒ නිසා 100,200ක් උපය ගන්න ඕන තැන්වල 100,100යි හම්බ වෙලා තියෙන්නේ. මේ ප්‍රධාන සිනමාශාලා නැතුව ඒ ශාලාත් ලැබුණා නම් මගේ මුදල බේරලා. ඒත් ළමයින් එන්නේ නැහැ වෙන මාතෘකාවක්. එහි වියදම අති විශාලයි. මේ වෙලාවේ දෙමව්පියන්ගේ පවුල් පිටින් ඒවිද ජයන්ත චන්ද්‍රසිරිගේ නමට සහ ඉහළ මට්ටමේ ප්‍රේක්ෂක ප්‍රතිසාරක තියෙන අධ්‍යක්ෂකවරයෙක් නිසා මාතෘල විශාල බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් රට යන විදිහට මිනිස්සු කපා හරින්නේ රසවින්දනයට වැය කරන මුදල්. මම 12%ක බැංකු ණය මුදලට දැන් 23%ක පොලියක් ගෙවනවා. ඒ නිසා රටේ පාලකයෝ තේරුම් ගත යුතුයි රට ඉදිරියට යන්න බෑ කියන එක. හැම කර්මාන්තයක්ම බිඳ වැටලා මිනිසුන්ගේ මනුස්සකම ඉක්මනින්ම වේ කිය යනවා. මිනිස්සු පීඩනයට පත් වෙලා මේක බිල් එක් වුණා. මම කුසල් පෙන්වල අවුරුද්දයි මාස ගණනක් පෝලිමේ ඉඳලායි කුසල් එළියට දැම්මේ. රටේ සිනමාව කලාව ඉවර වේගෙන එනවා. ළඟදී කිඩ්නැප් චිත්‍රපටය එනවා. මම රගන අවසන් චිත්‍රපටයේ කිඩ්නැප් වේවි. රඟපාල වැඩක් නැහැ. වික් දාගෙන නාකි වෙවි, මේකප් උලාගෙන ඉන්නවට වඩා රඟපෑමෙන් එළියට ගිහින් යමක් කරන්නයි උත්සාහ කරන්නේ. මම අවුරුදු 20ක් රඟපෑවා. මේ අවුරුදු 20ම මට ගහපු එකනේ කලේ.
උදව් කළේ කී දෙනාද? දුක් විඳලා නිදි වරලා රඟපානව කාටද පෙන්වන්නේ? කුසල් කවදද YouTube දාන්නේ? කවදද DVD එක ගන්නෙ කියලා යහන්නේ. අපි මෙච්චර මහන්සි වෙන්නේ YouTube දාන්නද DVD දාන්නද? විඳින දුකට කරන වියදමට සල්ලන වටනාකමක් නිර්මාණකරුවාට දෙන්න ප්‍රේක්ෂකයා සූදානම් නැහැ. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා අපගේ channel NSK YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ අසල ඇති සීනුව සලකුණ ක්ලික් කිරීම මගින් ඔබට දිනපතා අපගේ නව වීඩියෝ දැක ගැනීමේ අවස්ථාව තිබෙනවා.